වැරදි මාවත එක්තරා පරිබ්‍රාජකෙක් බුදුන් වහන්සේ ගැන අසා උන්වහන්සේ සොයමින් හැම දිසාවකම ඇවිද්දේය එක් රාත්‍රියකදී බුදුන් වහන්සේද වැඩ සිටි එක් නිවසක් වෙත ලැබුම් ගැනීම උදෙසා ඔහුද පැමිණියේය නමුත් බුදුන් වහන්සේගේ කායික දර්ශන මාත්‍ර නොදැන සිටි නිසා උන්වහන්සේ එහි වැඩ සිටින බව ඔහු නොදත්තේය. පසුදින උදෑසනින් අවදි වූ ඔහු තව දුරටත් බුදුන් වහන්සේ සොයමින් තම ගමන් මගෙහි යන්නට ගියේය. නිවැරදි වටහා ගැනීමක් නොමැතිව සැනසීම හා අවබෝධය සෙවීමත් මෙබඳුය. දුක හා දුක නැති කිරීමේ සත්‍ය ගැන වටහා ගැනීමක් නොමැති නිසා මාර්ගයේ මීළඟට ඇති සාධක වැරදි යනවා ඇත. වැරදි අභිප්‍රායන්, වැරදි වචන, වැරදි ක්‍රියාවන්, වැරදි භාවනා පුහුණුව හා සමාධිය යනාදී වශයෙන් ඒවා වැරදි යනවා ඇත. ඔබේ රුචි අරුචිකම් මේ කාරණයේදී විශ්වාස කටයුතු මග පෙන්වන්නකු නොවන නමුත් ඒවා තීරණාත්මක උපදේහකයන් වශයෙන් සමහර අඥාන මිනිසුන් විසින් යොදා ගැනීමට පුළුවන් ඛේදයකි. ඒ ඔබේ නොදැනුවත්කම හේතුවෙන් එක්තරා නගරයකට යාම පිණිස වැරදි මගකින් ගමන ආරම්භ කිරීම වැනිය. ඒ පාර සුවපහසු එකක් නිසා ඔබ සුවපහසුවෙන්ම එහි ගමන් කරන්නෙහිය. නමුත් ඒ ඔබ රැගෙන යන්නේ ඔබට අවශ්‍ය තැනට නොවේ.